ඔන්න අපේ පරිසරණියම දිස්ත්‍රික් කඳවුරේ එන් ඊළඟ ක්‍රියාකාරකමට මාරු වෙන්න පළවෙනි ක්‍රියාකාරකම විදිහට මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ කණ්ඩායමක් මේ දරුවොත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මං මේ අවස්ථාව එතුමන්ලට බාර කරනවා. ඔයි දුවා දරුවා වෙනුවෙන් අද දවසේ පළවෙනි ක්‍රියාකාරකම විදිහට අත්දැකීම් සම්භාරයක් එකතු කර ගන්න පුළුවන්. ඒ වැඩසටහන් මාලාවේ පළවෙනි ක්‍රියාකාරකම ඔන්න ආපදා කළමනාකරණ ඒකකයේ කණ්ඩායමට බාර කරනවා. හැමෝම මේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන්න ඕන, ක්‍රියාකාරීව දායක වෙන්න ඕන, යමක් ඉගෙන ගන්න. මෙතනින් යනකොට අත්දැකීම් සම්භාරයක් අරගෙන මෙතනින් යන්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම. හැම තිස්සෙම අපි ඇටෙන්ෂන් එකේ ඉන්න ඕන. රූම් වලට ගියාම අපි එක සැරේ කතා කරනකොට හැමෝම ඉන්න ඕන. පොඩි වෙලාවක් දුන්න මේ වෙලාව ඇතුළත ඒ කටයුතු කරෙන්න ඕන. ඒ මොකද අපි නිකන් විවේක අරගෙන යන්න නෙවෙයි මේ ගමන ආවේ. හෙට දවසේ අපි වනරෝදේ සංචාරයක් කරනවා. මේ ක්‍රියාකාරකමට මෙතන සිට හැමෝම සම්බන්ධ වෙන්න ඕන. ආපදා කළමනාකරණ ඒකකයට බාර දෙනවා මෙතන සිට. හොඳයි. මේ මෙතන ඉඳලා අද දවස් හවස් වෙනකම් අපේ වෙන් කරපු කාලය මට හිතෙන්නේ උදේවරුේ ගොඩක් සන්තෝෂෙන් හිටියා. දැන් මූණු ටික දැක්කම කට්ටියගේ මූණු බය වෙලා නිකන් විරන්ත වෙලා වගේ ඉන්නේ. මම කියනවා මොකද අපේ මෙතන 3 දෙනෙක් හිටියත් අපිට ඔයාලා මෙතන 80ක් වගේ ඉන්නේ, 80 බලා ගන්න අපිට පුළුවන්. අපි මේ ධර්මයට පුහුණුවෙන් මේව තියෙන, එහෙන කිසි බයක් එන්න එපා. ඒ අවශ්‍ය උපකරණ ටික තියෙනවා. අපි උදේ පාන්දර ගිහිල්ලා මේ ගඟ තරණය කළා. ඒ බලලා තියෙන්නේ ඔයාලට නාමන සුදුසුද, ඒ මේ පරිසර අපි හදලා තියෙන්නේ. එහෙන බය වෙන්න එපා. ඊට කලින් අපි ඒකට දාන්නේ ඉස්සෙල්ලා ඔයාලට වෙනම දැන් පරිසර නියමුණාම සමාජයට මෙතන අපි ආවා තඳුරකට. ආවම ගොඩ නැගිලි තිබිච්ච හින්දා ඔයාලට නවා තැන් ගන්න තිබුණා. නමුත් මෙතන ගොඩ නැගිලි තිබුණ නැත්නම් ඔයාලට මේ වගේ කූඩාරම් තමයි හම්බ වෙන්නේ. දැන් මේ වගේ කූඩාරම් 10ක් විතර හම්බුනොත් ඔයාලම තමයි ඒක මෙතන ඉදි කරගන්න ඕනේ. අන්නේ ප්‍රායෝගික දැනීම දෙන්න තමයි අපි මුලින්ම අද මේ මෙතෙන්ට ඔයාලා රැස් කරේ. දැන් අපි මෙතන ඉඳලා ඒ කොහොමද මේ කූඩාරමක් කරන්නේ කියලා අපිත් දැනුවත් කරනවා. ඔයාලා කොහොමද කරන්නේ කියලා මේක අපි ගැහුවාට ඕන මේක බලන්න පුළුවන්. ඇතුළට ඕන ගිහිල්ලා බලමු. පිටින් බලන්න මොකද්ද මේකේ තියෙන හැඩේ කියලා. ඔයාලට මේක බැලුවම සමහර වෙලාවට මම හිතන්නේ අපේ පරිසර මහත්වරුරු ඊ අපි ගහද්දිත් හිතුවේ මේක යට මොනවන්නේ නැති නේ නිකන් බිමක් කියලා. නමුත් මේක ඇතුළට ගියාම ඔය තියෙන මේ පහසුකම් ඔක්කොම තියෙනවා. ඇඳ විතරයි නැත්තේ. සියලු දෙනාම මේක සම්බන්ධ වෙලා අපි කියලා දෙන්න මුලින්ම අපි මේ කූඩාරම නිර්මාණය කරමු. මෙතන ඔක්කොම සහභාගී වෙන්නේ පවුලේ චාරිකාවක දිවස් නොලැබෙන අවස්ථාවක්, විශේෂ ඉස්කෝල් පාසලේදී නොලැබෙන අවස්ථාවක්. මේ ක්‍රියාකාරකම් හැම එකම හැම කෙනෙක්ම බාධාවක් නැත්තම් යෙදෙන්න කියන ඉල්ලීම නැවතවරක් කරනවා. පටියෙන් තමයි මේක සම්පූර්ණ බටේ ප්‍රයත්න දෙන්නේ මේක. අදිසිය ඇදලා වෙල්ල මේ කරොත් එහෙම කැන්නොත් එහෙම නැවත ආපහු අරගෙන ආයේ මේක දාගෙන ඔක්කොම කරන්න. මේක ස්ටුඩිබල් මේකක් තියෙන්නේ. මේක වැඩි බරක් දාලා වෙලා තද කරලා මේ වුණොත් එහෙම මෙතනින් මේ කැල්ල කැල්ල ගියොත් එහෙම ආයේ මේ බට සෙට් එකම වැඩක් නෑ. විශේෂයෙන්ම මේක හිමීට කරගන්න හදිසියට කරන්න බෑ කීයටවත්. ඒකයි ඈ ඉතල එක්කෙනෙක් ගත්තා මේ විදිහට අනිත් බට ටික දාන්න. ඉස්සල්ල මේක දාගත්තා මෙහෙම. ඒක දාලා පස්සට ඇද්ද ගැලේන. ඔව් ආපහු මෙහෙට අදින්න බෑ. දැන් මේක දැම්ම මෙතන දාලා ගෙල්ල ඊට පස්සේ මේකට ජොයින් කරහැකිනේ. මේකෙන් මේක ජොයින් කරා. මේව ජොයින් කර කර කෑල්ලෙන් කෑල්ලට ජොයින් කර කර තමයි මේවා කරන්නේ. එතකොට අතනින් හිර වෙනවා. එතකොට එක්කෙනෙක් ඒ පැත්තෙන් අල්ලගෙන නිදාස් කරන්න ඕනේ මේක බටේ අර පැත්තට යවන්න.
බටේ අදින් අදින් එපා දින් එයා ඔන්න කරන්නේ එතකොට ඒ කෑන් කෑල්ලෙන් උනක් කමන්නේ අපිට වතුරෙන් ජීවිතයක් ගොඩ ගන්න පුළුවන්. ඒ වගේම තමයි ජීවිතයක් අපි ගොඩ ගන්න ගියාට අපි බලන්න ඕනේ ගිනිලා ඉන්න එක්කෙනෙක් ගන්න ගියොත් එහෙම එයා අපේ කොතරින්ද අල්ලන්න පුළුවන්. එයා අපේ අල්ලන කොහෙන් හරි කමන්නේ අල්ලගෙන බදා ගන්නවා. එයා කියන්නේ යා මැරෙන්න යන මනුස්සයා මොකේ උනක් කව සුත්‍රි ගහේ උනක් කමන්නේ එල්ලෙන්නේ බලන්නේ. අන්න ඒ වගේ එයත් බලන්නේ එල්ලෙන්නේ. එතකොට අපි දෙගොල්ලම වෙන බිනා. එතකොට එක්කෙනෙකුට ගොඩ එන්න බෑ. දෙන්නම වතුර යනවා. කොච්චර පීනන්න පුළුවන් වුණා මොන දේ වුණත් එයා අල්ලගත්තොත් මට හුස්ම ගන්න බැරි වුණොත් මං ඉවරයි. මේ අපි කියා දෙන්නේ පීනන්න බැරි කෙනෙක් කොහොමද? ඒ කියන්නේ ඉන්නේ කෙනාට සමහර පීනන්න පුළුවන් ඇති. හොඳ. නමුත් මේ බේර ගන්න කෙනාට පීනන්න බෑ. නමුත් එයාට ජීවිතයක් බේර ගන්න හැකි කියලා තමයි අපි මේ කියන්නේ. අර වගේ ලණුවක් දාලා ගැට ගහගත්තා. විසි කරනවා. පීනන එක නේද? නැතත් කවල ඇල්ලක් හරි මේවා. අඩුව ගානේ කෙනෙකුගේ ජීවිතේ බේර ගන්න පුළුවන් පොලිතින් බෑග් එකේ. කොපින් බෑග් තියෙන්නේ? පුළුවන් කියලා හිතනවද? ඈ? සොකින් බෑග් එකේ පුළුවන්. කොහොමද සොකින් බෑග් එකේ පුළුවන් පුරවලා කඩගල අල්ලන් හිටියම කොහොමද ගිලෙන්නේ මෙතනින්? යට ගියොත් තමයි එයාගේ හුස්ම මේ හිර වෙලා මේ වෙන්නේ. මෙතන උස්සන් ඉන්න තාක්කල් කිසිම දෙයක් වෙන්නේ නැහැ. දැන් මේ මේ වතුර වතුර අර වැත්තරේනේ ගලා යන්නේ. අපි අර හැයට විසි ගලව වැඩක් නැහැ. අපි දාන්න ඕනේ මෙන්න මේ හැයට. මේ හැයට දැම්ම වතුර පාරත් එක්ක යාය ගාවට යනවා. බඩුව. අර අල්ල ගන්න හැටි. නෑ අර ඉදේ තමයි එල්ලෙන්නේ. වතුර ගිලින්න තමයි වෙන්නේ. අපි ගන්නෙත් නෑ. පළවෙනි මූලධර්මයේ කියලා දීපන් බස් එකපට ගහ ගන්න මේවා කරගන්න. මොකද අපිට පැය දෙකක් තියෙන්නේ. පැය දෙකේ ඔක්කොම දේවල් කියලා ඔකටමනේ කියලා දෙන්න ඕනේ. අරනේ මම වහගන්න බලා ගන්න බලා ගන්න මෙන්න පුතේ ජගත් එක අතට මෙන්නේ ආකාරයට ජගත් එක අපි අරිනවා ඈ අත් දෙක දැම්මා අත් දෙක දාලා ඉවරලා මේ කිලිප් තියනවා දැන් මේම දැම්ම මේ මැන්දත් මේක හරියනවද මොකෝ වතුර බාරක් ආවත් වතුර බාරකට ඇවිදින් ගල අර වගේ බැස්මකට ආවොත් එහෙම මේක අත් දෙකක් තිස්තුනොත් එහෙම මේක නිකම්ම ගැලවිලා විසිරෙනවා තේරෙන්නේ මේ විදිහට කවදාවත් දාලා වැල්ල වතුරට බහින්න එපා ඒකට මේ ක්ලිප් ටික ඔක්කොම දාන්න ඕනේ මේකට ඊට පස්සේ තියෙනවා මේ පටියා ජැකට්ේ දාපු වැඩ මේ පටිය මොකටද තියෙන්නේ ඔන්න දැන් බලන්න එතකොට මේ පටියෙන් තමයි කොච්චර මේ ක්ලිප් මොන දේ දාලා තිබ්බත් වැඩක් නැහැ ඉන ඇහුණා වගේ නෙමෙයි මේක කරුබෙට හරි ගැලවිලා ගියොත් මේ ජීවිතේ ඉවරයි ආය ගන්න බෑ එන්නයි වතුර පාරකට මේ වගේ මේ අපි දැන් මෙතන මේ අරන් තියෙන කොට ඉලේදී ඉඳ නැත්නම් හරි වතුර පාරකට අරන් ගන්නලා මේව කරගත්තොත් එහෙම කීයොරක් යන්න බෑ අපි මේ කරන් ගන්න ලෙවෙල්ලා මේක තියලා තියෙන්නේ මේ මේකට දාන්න මේ අහගන්න මෙනිය ඊට පස්සේ මෙතනින් මේක තියනවා ඒත් අපිට මේක ෂුවර් නෑ මේක ගැලවෙයිද කියලා බයයි අපි ඊට පස්සේ කරන්නේ මෙතනින් අරන් ගන්න ලෙවෙල්ලා මෙන්න මේකේ
ගැට ගහ ගන්නවා. තවත් ආරස්සාවක් අපිට ෂුවර් කර ගන්න ඕනේ නේද? තේරෙනවද? දැන් ඔන්න සම්පූර්ණයෙන්ම ඇඳල වෙල්ල මෙහෙලා තියෙනවා. හරිද? මේ ගියේ කියලා නම් සුසුනේ නේ. මේ මේ ලොක් ටිකත් මේ මේ පැත්තට දාලා තද කරන්නේ. මේ පැත්තෙන් ගැට ගහලා වැඩක් නැහැ. මෙතනින් පෙන්නත් තියෙනවා. එහෙනම් මෙන්න මෙතෙන්ට දාලා මේක මේව කරලා මේ පැත්තෙන් මෙන්න මේ අස්සකට දාලා මේ ජගත් එක දාලා වෙලලා පැය 24 කෙලිම වතුරේ සම්පූර්ණ පැය 24 මේක දාලා වෙලලා ඇඳගත්ත ගාම්ම අර බයටත් එක මේක යනවා යට යට ගියාට මේ මෙච්චරයි අපේ යන්නේ යට සම්පූර්ණ ඔලුව කොටද උඩයි උඩ තියෙන ඊට පස්සේ වතුරේ උඩ මේ වනා නිදාගෙන ඉන්නවා තින්නේ නැහැ කි මේ ඔන්න ඔය මේ කැලේ තියෙන එක මේ කිසිම කේස් එකක් නැ මේ වතුර යන හින්දා මේ අල්ලගෙන ඉන්නේ නැත්තම් මේ තහවුරුත් යනවා මේ මේ මේකේ ජැකට් තියෙන එක එක වර්ග 24 තියෙනවා පැය 72ක් ඉන්න පුළුවන් සාමාන්‍යයෙන් කියන්නේ පැය 24 පැය 24ක් යනකොට කාල් වලරි ඇවිල්ලා බේර ගන්න ඕනේ නේ නියම උදාහරණය තමයි මේ මෙතන අර කැම්ප් මේ සිසත් විභාගෙල යන්න ගියපු ළමයි දෙන්නා මේ දෙන්නක් ගත්තේ මේ වගේ ආධාරකින් තමයි ගිහින් ගල්ලා එහා පැත්තට ගිහින් ගල්ලා මෙහා පැත්තට මෙයා කරලා වෙලා අපි මේකට ගත්තේ මේ අත්දැකීම කමඩ කියත් එකයි ගෙදර කියත් එකයි ඕනම දෙයකට මේක ගන්න පුළුවන් මේ අත්දැකීම මයි ගුරු මහත්මාවන් මධ්‍යම පරිසර අධිකාරියත් එකතු වෙලා අපි 2014 මාතර දිස්ත්‍රික් ජාතික ජම්බෝරිය පවස්නායි පිටදෙණියේ ලෝකුරුමයක් වූ සිංහරාජ වනපෙතට ඇවිල්ලා එහි සංචාරක මධ්‍යස්ථානයේ අපි ළමයි 83ක් සහභාගී වෙලා තිනවා ගුරු මහත්මාගේ 15ක් පමණ මධ්‍යම පරිසර අධිකාරී කාර්යමණ්ඩලයේ 13ක් පමණ මේ සම්බන්ධ වෙලා අපි විවිධ ක්‍රියාකාරකම් ලැබෙනවා මේ වනාන්තරයේ තියෙන පන්ති කාමරවලට කොටු වී තියෙන කොටු වී සිටින දරුවන් ටියුෂන් ක්ලාසයකට කොටු වී සිටින දරුවන් ගෙවල් වලින් එළියට බහින් ඉඳගන්න දරුවන් අද මේ ස්ථානයට පැමිණලා අපිත් එක්ක මේ වනයේ ශ්‍රේෂ්ඨ චාරිකාව ගෙනියරිලා අර පොතපතේ ලියාගෙන චිත්‍රවලින් දකින දැනුම ප්‍රායෝගිකවත් හදාගැනීමක් මේ වනයේ තිබුණ සිද්ධ වෙනවා මේක ලෝකුරුමයක් වූ සිංහරාජ වනාන්තරය කියන්නේ ලංකාවට විතර විශේෂ ස්ථානයක් නෙවෙයි මුළු ලෝකෙටම මේ වගේ ස්ථාන ඉතාමත් අපලස්සක් තියෙන එයින් එක් ස්ථානයකට අපි අපේ දරුවන් රැගෙන ඇවිල්ලා මේ 2014 මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කඳවුර මේ ඉතාමත් සාර්ථක මේ අවස්ථාවේ පැවැත්මින් තියෙනවා එන ආඩම්බරයෙන් කතා කරන අවස්ථාව කියලා දිනවා ප්‍රධාන කාර්යාලය මේ සම්බන්ධයෙන් ප්‍රේමරත්න දිසානායක මහතාත් සමග එකතු වුණා නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා එතුමා සෑහීමකටපත් වුණා ඉතාමත් සතුටටපත් වුණා මේ වැඩසටහන ඉතාමත් සාර්ථක දෙයක් ලෙස අනිකුත් කඳවුරු භූමිවලටත් ඒගොල්ලන් ගිහිල්ලා මේ අත්දැකීම මේ අනිත් දිස්ත්‍රික් වල මේ අත්දැකීම කියලා මේ වගේ තමයි කඳවුරු පවත්වන්නේ කියලා එතුමාගේ උදේ අදහස වුණා 2014 වර්ෂයේ සිංහරාජ ගවේෂණ කටයුතු සඳහා අපේ දුවාදරුවන් දිස්ත්‍රික්කයේම සංවිධානය කරගනිමින් FPD චන්ද්‍රානි සහකාර අධ්‍යක්ෂිකා අපගේ මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂිකාව මහත් වෙහෙසක් මහන්සියක් අරගෙන මේ කරන කාර්යය අපට කියන්න බැරි තරම් එතුමියගේ දායකත්වය එතුමියගේ කැපවීම එතුමියගේ උත්සාහය අපිට අදාහරන්න බැරි තරම් පුදුමයට පත් කරවන්නක් වුණා මධ්‍යම පරිසර අධිකාරිය සියලුම කාර්ය මණ්ඩලයේ මා මෙතනදී බොහොම සන්තෝෂයෙන් ඔවුන් ස්තුතිවන්ත වෙනවා මෙවැනි කාර්යභාරයක් කර ගැනීමට අපේ දරුවන්ට සහයෝගය දීම පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතෘ දිසාවන්ගේ
මධ්‍යස්ථානයක් තමයි මේ සිංහ රාජ්‍ය සංරක්ෂණ මධ්‍යස්ථානය. ඒකට මේකෙන් ගොඩාක් මේ වෙනකොට ඉන්නේ මිනිස්සු අපේ ඉන්න පිරිස් එන්නේ ගොඩක් විනෝද වෙනවා. ඒකට ඒ වගේ තැනක් නෙමෙයි මේක. මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ ස්ථානය හදලා තියෙන්නේ පර්යේෂණ කටයුතු සහ වෙනත් අධ්‍යාපන කටයුතු වල නිරණයට තමයි හිතලා තියෙන්නේ. එන්නේ මෙතෙන්ට විනෝද වෙන්න සහ නිවාඩු ගත කරන්න. එතකොට මේ වගේ මේ මධ්‍යම පරිසර අධිකාරියයි මධ්‍යම පරිසර අධිකාරිය නැතිවත් වීම පවත්තර මේ අඳවුර අනාගතය බාරගෙන ඉන්න මේ දරුවන්ට මේ ස්ථානය පිළිබඳ දැනීමක් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දාන වනාන්තර සංරක්ෂණය කිරීම පිළිබඳ දැනුවත් වීමේ වැඩසටහනක් අපි මේ මගින් ක්‍රියාත්මක කරනවා. මේ දරුවන්ගේ අනාගතයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා සම්බන්ධලා ඉස්සරහට කටයුතු කරන්න පුළුවන් දෙයක් වෙනවා. අපි මේකට සුබපතනවා. 2014 29 වෙනි මාසේ 21 වනදා සිට පැවති පරිසර නියමුවන්ගේ වැඩසටහන තුළින් පරිසර හිතකාමී වශයෙන් ඒ වගේම සිංහරාජ සංරක්ෂණ මධ්‍යස්ථානය පිටදෙනිය නියම නිලධාරීන් වශයෙන් මහර ගියමට ඇත්ත වශයෙන්ම මෙවැනි ළමා කොටසක් ගෙනල්ලා, ඒ කියන්නේ 80ක පමණ ළමා පිරිසක් ගෙනල්ලා මේ සිංහරාජය සම්බන්ධව ඔවුන් වෙත මෙවැනි දැනුම් සම්භාරයක් ලබා දීම තුළින් අප බලාපොරොත්තු වෙන්නේ ලෝක උරුමයක් වූ සිංහරාජ සංරක්ෂණ සිංහරාජ සම්බන්ධයෙන් ඔවුන් මනා ලෙස දැනුම ලබා ගන්නට ඇති ප්‍රායෝගිකව. ඒ වගේම මේ තුළ තිබෙන්නා වූ ශාක විවිධත්වය සහ සත්ව විවිධත්වය, ඒ වගේම ජෛව විවිධත්වය මුලින්ම ඒ අනුව මේ සිංහරාජ සම්බන්ධව මෙවැනි වැඩසටහන් මීටත් වඩා පුළුල් ලෙස මේ තියෙන පාසල් 16ක් අරමුණු කරගත් වැඩසටහනක් පමණයි. නමුත් මේක දීප ව්‍යාප්ත ලෙස තවත් පාසල් රැසක් එකතු කර ගනිමින් මෙවැනි වැඩමුළු තිබීම තුළින් සිංහරාජ සම්බන්ධව පාසල් නමුත් මනා ලෙස දැනුවත් වේවි. මීට වඩා ඒක තමයි අපි කළ යුතු වන්නේ. ලොකු බයක් තිබුණා මේ වතුරට බහින්න කොහොමද කියලා. ඒ වුණාට මේ මාමලා අපිට කියලා දුන්නට පස්සේ බය නැතුව වතුරට බහලා පීනන්න පුරුදු කරාට පස්සේ අපිට පුළුවන් වුණා මේ ගින්ගංගේ බහලා නාන්න. ඒ වගේම කවදාකවත් නොලැබෙන අත්දැකීමක් මෙහෙම ලබන්න ලැබිච්ච එක ගැන මම ගොඩාක් සතුට වෙනවා. මේ වගේ වැඩසටහන් තවත් ගමින් ගම් වලට යනවන හොඳයි කියලා මම හිතනවා. ඇත්තටම අපිට ගොඩක් හොඳ අත්දැකීමක් ලැබුණා. ඉතින් මේ මාමලා මේ අපිට පීනන හැටි කියලා දුන්නා. ඉතින් ඇත්තට මේක හොඳ අත්දැකීමක්. ඒ අර ආරක්ෂක ජගට්ටු මගින් මේ පීනන්නේ කොහොමද, ඒ වගේම දියේ ගිලෙන යන යම්කිසි කෙනෙක් බේරගන්නේ කොහොමද, ඒක එයාට ප්‍රතිකාර කරන්නේ කොහොමද කියන එක ගැන මේ මාමලා අපිට ගොඩක් අත්දැකීම් ලබා දුන්නා.